අතුරුගිරිහි ටැටු මධ්‍යස්ථානයක සිදු වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් රටින් පිටව ගොස් තිබෙනවාද යන්න මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කොරයා සඳහන් කරනවා. වෙඩිකරුවන් රටින් පලා ගොස් ඇති බවට පුවත්පත් කිහිපයකම වාර්තා පළව තිබූ අතර ඒවාට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශ කොරයා මේ බව සඳහන් කළා. ජංගම දුරකථනවල තොරතුරු සම්බන්ධයෙන් හා ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව නුගේගොඩ කොට්ටාශයේ පොලිස් කණ්ඩායම් 8-10 අතර ප්‍රමාණයක් සිද්ධිය පිළිබඳව දෛනිකව විමර්ශනය සිදු කරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ. පසුගිය දිනවල මහරකප මාතර මාලිගාවත ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් පළ වූ දැන්වීම් පිළිබඳවද විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කොරයා සඳහන් කළේ. මේ අතර ටැටු දුලන් එසේත් නොමැති නම් මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවටගත් ටැටු ආයතනයේ හිමිකරුගේ මව සම්බන්ධයෙන්ද යම් ආන්දෝලනාත්මක තොරතුරු සමූහයක් පොලිසිය හෙළිදරව් කරගෙන තිබෙනවා. දුලන්ගේ මව මත්ද්‍රව්‍ය සමග මීට පෙර අත්අඩංගුවට පත්වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශ කොරයා සඳහන් කළා. ඇය ඍජුවම සිද්ධියට සම්බන්ධ බවට මෙතෙක් විමර්ශනවලින් අනාවරණය වී නොමැති වුණත් ඇය සම්බන්ධයෙන් මෙන්ම ටැටූ තුලාන්ගේ පවුලේ අය වෙතත් පොලිසියේ විශේෂ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන නිසා ඒ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට තමන්ට නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කොරයා කියා සිටියේ. මේ අතර ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්තගේ 7 දවසේ දානමය පින්කමේ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා. ක්ලබ් වසන්තගේ මව පුත්‍රයා ඇතුළු පවුලේ සමීපතමයන් මේ අවස්ථාවට සහභාගී වී ඇති බව අපට නිරීක්ෂණය වුණා. ක්ලබ්වසන්තගේ ඝාතනය නිසා මහත් කම්පනයට පත්ව සිටින ක්ලබ්වසන්තගේ පුත්‍රයා සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර ඇති සටහනකුත් අපේ ඇහැ ගැටුණා. ඔහු සිය සමාජ මාධ්‍යට සුදු පැහැ කොඩියක් එක් කර ඇති අතර සිය පියාගේ අවසන් කටයුතු පිළිබඳව අවසන් වරට සමාජ මාධ්‍ය තුලින් දැනුම් දීමක්ද සිදු කර තිබුණා. මේ අතර ක්ලබ්වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය බරපතල බව ඒ දින ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණා. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ඇය වෙනුවෙන් මල් වඩමක් රැගෙන ගිය නාදුනන කණ්ඩායමක් පිළිබඳවද පොලිසිය විමර්ශන සිදු කරමින් ඉන්නවා.